නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නිග්‍රෝධං පඨමං පස්සී ဒုတိယං පණ්ඩව පම්බතං තතියං අචිරවතියං චතුත්ථං වරසාගරං පංචමං හිමවන්තං සෝ ඡට්ඨං ඡන්දං චුපාගමි සත්තමං ගන්ධමාදනං අර්ථමං අතරේවතං ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විෂයාසංඛ්‍යයේ කල්පලක්ෂයක් තිස්සේ ලෝතුරා බුදුබා පසාගෙන තෙරුම් කෙරුවා. එයින් සත් අසංඛ්‍ය කල්පලක්ෂයක්ම මනෝ ප්‍රනිධානය, නවාසංඛ්‍යයේ කල්පලක්ෂයක්ම වාක් ප්‍රනිධානය. එසේ සොළසා සංඛ්‍යයේ කල්පලක්ෂය තුළ ලෝතුරා බුද්ධ ශාසන පංලක්ෂ දොළොස් දහසක් සම්මුඛ වුණා. ඒ ශාසනයන් හිදී අපමණ දානාදී කුසල් පාරමී පුරාගෙන ආවා. දීපංකර පාදමූලයේදී අෂ්ට ධර්ම සමව දානයෙන් මතු ලෝතුරා බුදු වෙන බවට නියත විවරණස්සේ ලැබුවා. අෂ්ට ධර්ම සමව දානී කියන්නේ කරුණු අටක් එකතු වුණා. සීලම මහබෝසතාණන් වහන්සේලා නියත වෙන්නේ මේ කරුණු අටක් සම්පූර්ණ වීමෙනුයි. manussත්තං ලිංග සම්පatti හේතු සත්කාර දස්සනං පබ්බජ්ජා ගුණ සම්පatti අධිකාරෝච ඡන්දතා කෙන මෙන්න මේ ධර්ම අටයි. ඒ ධර්මතා අට මිනිසෙක් වෙලා ජීවත්ව සිටින්නට ඕනේ, පුරුෂයෙක් වෙලාම සිටින්නට ඕනේ, පැවිදි වෙලාම සිටින්නට ඕනේ, පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභීව සිටින්නට ඕනේ, චරුවඥන් වහන්සේ නමක් සියතෙන් දැකගන්නට ඕනේ, චරුවඥන් වහන්සේට ජීවිත පූජාවෙන් බුද්ධ පූජාවක් කරන්නට ඕනේ, මතු ලෝතුරා බුදු වෙන බවට ප්‍රාර්ථනා පිහිටුවා ගන්නට ඕනේ, ඒ සම්බන්ධව බලවත් කුසල ඡන්දේ පිහිටුවා ගන්නට ඕනේ. මෙන්න මේ කාරණා අටට කියන අෂ්ට ධර්ම සමව දානී කියලා. ධර්මතා අටක් එකතු වූ අවස්ථාව. එදා සුමේද තාපසයන් වහන්සේ මේ ධර්මතා අටෙන් සමන්විතව සිටියා. තමන්ගේ ආත්මභාවයේ බුද්ධ පූජාවට පූජා කළ මනමැත්තේ ඒ දණ්ඩක් මෙන් දිගා වෙලා වඩින්නට අවසර දීමි. එදා නියත වුණාට පසුව සාරා සංඛ්‍යයේ කල්පලක්ෂයක් මුළුල්ලෙහි ඇස් ඉස් මස් ලේ අමුදරුවන් රාජ්‍ය පවා දන් දෙමින් ත්‍රිවිධාර්ථ චර්යාව පංච මහා පරිත්‍යාගය සමත්‍රිංසත් පාරමී ධර්ම සංඛ්‍යාත බෝධි සම්භාර පුරාගෙන ආවා. වෙස්සන්තර ආත්භාවයේදී හත් වාරයක් මහා පෘථිවියේ කම්බාව නැසේ බෝධි සම්භාර මුදුන් පමුණුවා ගත්තා. ඔය අතරත කල්ප ලක්ෂයක ඉහත සිට මේ බුදු සසුනේ විශේෂ තනතුරු ලබන්න වන්පත් වුණා. ඒකා සංඛ්‍යයේ කල්ප ලක්ෂයක ඉහතදී සිට අගසව දෙනම නියත වෙලා මේ බුදු සසුන වෙනුවෙන් පෙරුම් පුරාගෙන ආවා. සෙසු මහා ශ්‍රාවකයන් වහන්සේලා යෝමතුරා බුද්ධ ශාසනයේදී විවරණ පතුල් ලබාගෙන මේ බුදු සසුනේ ථානාන්තර පතාගෙන ආවා. ඒ උතුමන් අතුරෙන් තා විශිෂ්ට චරිතාපදානයක් තියෙන උත්තමයන් වහන්සේ නමක් ගැනයි මේ ගාථා දෙක. ඒ කවුද? මේ බුදු සසුනේ ප්‍රත්‍යලාභයෙන් අග්‍ර වූ සීවලී මහරහතන් වහන්සේ ගැනයි. සීවලී මහරහතන් වහන්සේ කල්පලක්ෂයකට ඉහතදී යෝමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේ හංසවතී රාජධානියෙහි ජයන්තකයා රජ කෙනෙක්ව සිටියා. ඒ කාලේ මිනිස්යන්ගේ ආයුෂ අවුරුදු ලක්ෂයක් පැවතුණා. බුද්ධෝත්පාද කාලයේ නිසා බොහෝම දන් පින්කම් කරමින් කුසල් රැස් කරගත්තා. 1000ක් මනාන වේලාවේ දකින්න ලැබුණ ඒ බුදු ශාසනයේ ප්‍රතිලාභීන්ගෙන් අග්‍රස්ථානයේ එක්තරා ස්වාමීන් වහන්සේ නමකට පිරිනමනවා දැක්කා. එදා මේ රජතුමාගේ සිත පැහැදුන අනේ කොච්චර වාසනාවක්ද ප්‍රතිලාභීන්ගෙන් අග්‍රව සංඝයාට උපකාර වෙන්නේ නැත්තම් කියලා. එදින සිට දින හතක් බුදුපාමොක් ලක්ෂයක් සංඝයාට ආරාධනා කොට සීනවිසේ මහා දම් පින්කම් පැවැත්තුවා. හත්වෙනි දවසේදී බුදුපාමොල වැඳගෙන ප්‍රාර්ථනාවක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මාගේ මේ දින හතක් මුළුල්ලේ සිද්ධ කරන ලද
මා පින්කමේ ආනුභාවයෙන් මට දෙවොලෝ යන්නවත් බඹලෝ යන්නවත් සක්විත රජසප් වැනි දෙයක් ලබන්නවත් නෙමේ ස්වාමීනි. මේත දින අතකට ඉහෙතදී මේ බුදු සසුනේ යම් ශ්‍රාවකයන් වහන්සේ නමකට රක්ඛලාභීන්ගෙන් අග්‍රස්ථානයේ පිරිනමා වදාළසේක්නම් මටත් අනාගත බුද්ධ ශාසනයකදී රක්ඛලාභීන්ගෙන් අග්‍රව රහත් බෝධියෙන් නිවන් සුව ලබන්න මේ කුසල සම්භාරයේ හේතු වේවා කියා ප්‍රාර්ථනාව කියා සිටිය. සියුමතුරා බුදුරජාණන් වහන්සේ අනාගත සංඥාණයෙන් දැකවදාලා කල්ප ලක්ෂයක ඇවෑමෙන් ගෞතම බුදුසසුනේදී ගෞතම බුදුරජාණන් වහන්සේගේම මව්පස ඥාති පෙළපතක මුණුබුරෙක් වශයෙන් ඉපද සීවලී නමින් ප්‍රසිද්ධව මේ තනතුර ඇතිව රහත් බෝධියෙන් නිවන් සුව ලබනවා කියලා බුදු ඇසින් දැකලා නියත විවරණ දුන්නා. ඒ සිද්ධියේ කාන්තෙන් ඉෂ්ට සිද්ධ වෙන බවට එදා මේ ජයන්ත රජතුමාගේ හිතේ ඇතිවෙච්ච බලවත් ප්‍රසාදය නිසා කල්ප ලක්ෂයේ කියන එක මේ බොහෝම කෙටි කාලයක් වගේ හිතේ දරාගෙන බලවත් කුසල ඡන්දයෙන් බොහෝ කුසල් පාරමී පුරාගෙන සුගති පරායන වුණා. මෙම කල්ප ලක්ෂයක් මුළුල්ලේම අපාගාමී නොවේ දිව්‍ය මානුෂාදී සම්පත් විඳිමින් එන අතරතේ මේත කල්ප 91කට ඉස්සර ජනපදයක බොහෝම ධනවත් ගවහිමියෙක් වෙලා ඉපදී සිටියා. එතුමාගේ මිතුරෙකු උදෙසා වටිනා කිරිහක්කියක් රැගෙන යනකොට කැලෑවේ අයිනේ තිබිලා දඬුවෙල්ද මී වදේකුත් නෙලා ගත්තා. මැස්සන් නැති මී වදයක් මේක නෙලාගෙන එනකොට නගරයට පිවිසෙනකොට පුදුම දෙයක් ආරංචි වුණා. ඒ කාලේ බන්දුමතේ රාජධානියෙහි බන්දුම කියන රජතුමාගේ පුත්‍ර රත්නේ තමයි විපස්සේ සරුවඥන් වහන්සේ. මේ බන්දුම රජතුමා කාටවත් යදෙනතුබා බුදුපාමොක් 68 ලක්ෂයක් සංඝයාට සිය නිවසේ දිනපතාම දන් දෙන්න පුරුදු වුණා. කාටවත් ඉඩ දෙන්නේ නැහැ දානයක් දෙන්න. නගරවැසියෝ මහත් ගෝසා කරලා මහත් බැගෑපත් ලෙස ඉල්ලලා මාරුවෙන් මාරුවට දානය දෙන්න නගරවැසියන් අවසර ලබා ගත්තා. හරියටම පළවෙනි දාන දවසේදී නගරවැසියෝ කල්පනා කළා අපේ මේ දාන වස්තුවල අහවල් දේ අඩුවේ නැති වෙන සෑම දාන වස්තුවක්ම සම්පාදනය විය යුතුයි කියලා සම්මත කරලා හැම දෙයක් ගැනම සෙව්වා. ඒ හොයන අතරේදී යම්කිසි අහේතුවකින් දීකලින් මේ පැනේ තේ දාන සංවිධානයට තිබුණේ නැහැ. එනිසා ප්‍රධාන සංවිධායකව සම්මත කළා කහවණු 1000ක් හරි දීලා දී ක්‍රීමේ පනිසවාගෙන ඉන්න කියලා 17 නියෝජිතයන් පිටත් කළා. ඔය අතර තමයි මෙතුමා අර දී ක්‍රියාත්‍යත් එවාගේම දඬුවෙල් බෑ නීවාදයක් රැගෙන ළඟරේට පිවිසුණි. එතුමා එන මාර්ගය යන මේ නියෝජිතයාට මෙතුමා සම්මුඛ වෙලා කියා හිටියා මට ඔය දී ක්‍රියාත්‍ය දෙන්න කහවණුකට කියලා. ඒ කාලේ දී ක්‍රියාත්‍ය කහවණුවක් වටින්නේ නැහැ. කල්පනා කළා මුදල් ඇති කෙනෙක් වෙන්න ඇති කියලා කහවණුට දෙන්න බෑ කිව්වම කහවණු දෙකක් හතරක් අටක් ආදී වශයෙන් දෙගුණ දෙගුණව 1000 දක්වාම ඉල්ලුවා. ඒකෝට මේ දීකිලි කියන මහා පුණ්‍යවන්තයා ඇහැවා ඇත්තට මේ දීකිලි හට්ටියේ කංකහවණු 1000ක් කියලා හරි ගන්න හිතන්නේ ඇයිද කියලා. ඒ නියෝජිතයා කිව්වා මේක මගේ ප්‍රයෝජනෙට නෙමෙයි. අද නගර වැසියෝ එකතු වෙලා තමයි බුදුපාමක් 68 ලක්ෂයක් සංඝයාට දාන දෙන්නේ. ඒ ධනෙටයි මේ දී කිරීමේ පැණි සොයාගෙන ආවේ. එනම් මිත්‍රේ මම කියන්නම් මගේ අදහස මෙහෙමයි. දැන් මේ තරම් කහවණු 1000ක් දීලා මේ දානෙට සහභාගී වෙන්නේ කවුරුත් හිටියේ නෑ නේද? මම එනම් කහවණු 1000ක වටිනා දෙයක් නේද මේ දෙන්න යන්නේ. මට මුදල් එපා මගේ සියාතින් මේ දී ක්‍රීමේ පැණි පරිත්‍යාග කරන්න මට අවසර දෙනවා නම් මම මේක ගේනවා කියලා. දාන සංවිධායකයන් කිව්වාම ඒගොල්ලෝ කැමති වුණා. පසුව මෙතුමා නෙළුම් කොළ අරගෙන මේ දී ක්‍රීමේ පැණි මිශ්‍ර කරලා තා මේකට අවශ්‍ය සුවඳ වෙන්නේ සුවඳ වර්ග කියන්නේ දුරුමිලි සාදි දේවල් යොදලා අදිෂ්ඨාන කරගත්තා. හිතේ ප්‍රාර්ථනාවක් ඇති කරගත්තා මගේ සියාකින් බුදුපාමොක් 68 ලක්ෂයක් සංඝයාට මගේ මේ දීකිරිමේ පැණි දානේ පිරිනමන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරගෙන දානශාලාවට ගිය විපස්සේ සරුවඥන් වහන්සේ දන්නවා මේ කවුද කියලා. තව කල්ප 91කින් ත්‍ක්ෂලාභයෙන් අගතන්පත් වෙන මහා පුණ්‍යවන්තයෙක් බව දන්නා බැවින් සරුවඥන් වහන්සේ අදිෂ්ඨාන කළා මෙතුමාගේ පරිත්‍යාගය බුදුපාමොක් 68 ලක්ෂයක් සංඝයාටම පිදී ගන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කළා. එවාගේම එදා ඒ පූජාව එසේ පැවැත්තුවා. එදාත් අර වගේ පැතුමක් කළා. මතු අනාගතයේදී බුදු සසුනකදී
ප්‍රත්‍යලාභයෙන් මෙන් අග්‍රව රහත් බෝධියෙන් නිවන් සුව ලබන්න හේතු වාසනා වේවා කියලා. කොමින් අතර දැන් සමීන් භවයේ කුසල රැස්පත් කරගෙන ආවා. හිතන්න පුළුවන් මේ භවයෙන් භවයට ස්කන්ධ පරම්පරාවේ රූපස්කන්ධේ එක එක භවයෙන් භවයට නික්ෂේප කරනවා නේද? එහෙනම් කොහොමද මේ එකම පැතුමක් ආවේ භවයෙන් භවයට කල්ප ගණන් කියලා? ඇත්ත වශයෙන් රූපකය නම් රූපස්කන්ධය නම් භවයෙන් භවයට ඒ තැන්වල ප්‍රතිදේශ කරලා එනවා, ආක දාලා එනවා, නික්ෂේප කරලා එනවා. නමුත් මේ චිත්ත පරම්පරාව හේතුඵල සම්බන්ධතාවෙන් භවයෙන් භවයට ඒකාබද්ධවයි පවතින්නේ දන්වල් පුරුප්පලක් වාගේ. එනිසා අර කල්ප ලක්ෂයකට හේතුදී ඇති කරගත්තා වූ ඡන්ද චිත්ත විරිය වීමාසා සාගත චිත්ත අධිෂ්ඨාන බලයේ අතරක සිඳෙන්නේ නැන් සිතින් සිතර සිතින් සිතටේ ශක්තිය වැඩි දියුණු වෙමින් තමයි මේ අවේ. ඔය අතරෙත තවත් අවස්ථාවකදී පසේ බුදු කෙනෙකුන් වාසය වැඩි ඉන්න කාලෙකදී රජකුමරෙක් වෙලා උපන්න නගරෙක ඒ රජකුමාරාගේ පියතුමා අභාවයට පත් වුණා. ඒ රජකුමාරයාගේ ඥානයන් වාසය බොහොම රූපවන්තයි. සමීපචාරී රජ කෙනෙක් මේ රටත් ඒ රාජ මහේසිකාවත් ගැනීම සඳහා යුද්ධයකට ආවා. එදා දවසේදී මේ රාජකුමාරයා තාම දැනටෙන මැදි වාසයේ කෙනෙක් නෙමේ, තරුණ වාසයේ සිටිය රාජකුමාරයා ඒ කුමාරයාට මෞතුමි උපදෙස් දුන්න. දරුවෝ ඔය ආපු විරුද්ධ සේනාව වට කරලා කිසි කෙනෙකුට යන්නෙන්න දැරිය ඇටේට ආවරණය කරන්නයි කියලා. අන්තිමේදී මේ විරුද්ධ පාක්ෂික පිරිස ඇවිල්ලා කඳවුරු ගාගත්ත තැන කිසි කෙනෙකුට එහා මෙහා යන්න බැරි ඇටේට ආරක්ෂා සංවිධාන සැලසුවා. යුද සේනාව සිව් රංග සෙනඟ පිහිටුවලා එයින් නියැත්තන්න වතුර නැති වුණ, උයාපියා ගන්න දර නැති වුණ, ජනාපු දේවල් අවසන් වුණෙන් පස්සේ කෑඹීම කිසිවක් නැති වෙලා හාමතින් තැන් තැන්වල වැතිරිය ගත්තා. මෙහෙම දින හතක් ගත වුණා. දින හත පියන වෙලාවේ පසේ බුදු කෙනෙකුන් වහන්සේ වැඩම කළ මේ රාජකුමාරයායි ඒ රාජ මහේසිකාවටයි කිව්වා, ඔයගොල්ලොන්ද හිරිහර කරන්න ආපු මේ විරුද්ධ සේනාව දැන් ජීවිත නැති වෙනා මේ හිටියොත් ඒක විශාල පාපයක්. දැන් ඒ ඇත්තන්න යුද්ධයක් නෙමේ ජීවිතේ ඕන වෙලා තියෙන නිසා වහාම ඇත්තන්න යන්න දෙන්නයි කියලා. අන්තිමේදී ඒ විරුද්ධ පාක්ෂික පිරිස යන්තම් පණ බේරගෙන යන්න සැලැස්සුවා. ඔය පාපේ මෞතුමියත් මේ පුතුණුවක් දෙන්නා කරගෙන තිබුණා. කොහොම අවිල්ලා අපේ සරුවඥන් වහන්සේගේ ශාසනේ පවත්නා කාලයේදී මහා මායා දේවීන් වහන්සේගේ ඥාති පෙළපෙතේ රජ කුමරියක් වෙලා උපන් ආර මෞතුමිය. එතුමියගේ නම සුප්පවාසා. එතුමියගේ ස්වාමි පුත්‍රයා මහාලී කියන කෝලිය රාජකුමාරයා. ඔය දෙන්නට දරුවෙකු වශයෙන් තමයි මේ සීවලී කුමාරයා මෞකුස පටිසන්ධි ගත්තේ. පටිසන්ධි ගත්ත දා ඉඳලා මේ ගෙදරට උදේ වරුවේ 500ක් තෑගි භෝග ගලාගෙන එනවා. අවසරයේ 500ක් තෑගි භෝග ගලාගෙන එනවා. නොයෙක් රජවරු, නැති ඇමතිවරු, සෙන්පතිවරු, සිටුවරු මේ විදිහට තෑගී වෙනවා. මේ දරුවාගේ පුණ්‍ය මහිමය. එපමණක් නෙමෙයි මේ දරුවා කුසේ ඉන්න කාලේ ඒ මෞතුමියටවත් දරුවාටවත් කිසිම අසනීපයක් නැහැ. උනාක් ප්‍රතිශ්‍යාවක් ඉසරදයක් තිබුමක් කෙන තරම්වත් අසනීපයක් නැහැ. එපමණක් නෙමෙයි ඒ මෞතුමියේ බතක් කිව්වාම ගන්න හැඬ පෙරෙනවා. මේ අතුවින් වී ගත්තාම ගන්න වී පිරෙනවා. වපුරන වේකට අත යවුවා නැ සිය ගුණෙන් අස්සනු නෙරෙනවා. ඒ නිසා මුළු ගම්වාසීහු ජනපදවාසීහු ඇවිල්ලා මෙතුමිය සිනිකාවකින් වඩාගෙන එක්කරගෙන යනවා. සිය නිවෙසවට ගිහිල්ලා වී අටු කොටුවට අතගස්සෙනවා. ඒ වගේම වපුරන වීවලට අතගස්සවනවා. එයින් මුළු මහත් කෝලිය ජනපදයේ මෙතුමියගේ ආචාර්ය වාසනාවන්ත බව ප්‍රසිද්ධ වුණා. එනිසා තමයි දිනපතා දහස් ගණන් තෑගි භෝගේ ගෙදරට ගලාගෙන ආවේ. මේ දරුවා මාස 10කින් උපන්නේ නැ, අවුරුදු 7ක්ම මව කුසේ ජීවත් වෙන්න සිද්ධ වුණා. අවුරුදු 8කින් පස්සේ දින 7ක් තිස්සේ මේ දරුවා උපදින්න අවස්ථාව තියෙන නිසා දරුවා නිසා මෞතුමේ බොහෝම වේදනාවකින් පීඩා වුණා. නින්දක් තියාගන්න නැ, කෑමක් බීමක් ගන්න නැ, දැඩි වේදනාවක් මෞතුමේ විඳින්න දවස් 7ක්ම පිරුණා. හත්වෙනි දවසේ තමන්ගේ ස්වාමියා වන මහාලී කෝණිය රාජකුමාරයාට කිව්වා, ස්වාමීනි දැන් මගේ ජීවිතය ගැන සැකසිතයි. එනිසා මට ජීව මතක දානයක් දී ගන්න ඕනේ සරුවක්යන් වහන්සේ වැඩම කරවලා. අතවල් යන අපේ ගම් ආශ්‍රිතව ආනන්‍ය සේනාසනයක වැඩ ඉන්නවා සරුවක්යන් වහන්සේ සංඝ පිරිසත් සමඟ. එනිසා කරුණාකර ඉක්මනින් යන්න, එයින් වැඳලා
මං වෙනුවෙන් දෙවනුව වඳින්ද ස්වාමීනි මේ ඔබ වහන්සේගේ ඥාති දියණිය වෙන සුප්පවාසාපෝණිය දීතාවගේ වන්දනාවයි කියලා මං වෙනුවෙන් වඳින්ද ගඳලා කියන්නේ ස්වාමීනි ඔබ වහන්සේගේ ඥාති දියණිය වෙන සුප්පවාසාපෝණිය දීතා බොහෝම ගිලන් වෙන්නේ අසාධ්‍ය වෙන්නේ එතුමියගේ ජීව මතක දානි ප්‍රවණසේකවා කියලා ආරාධනා කරන්ද එවාගේම යමක් සරුවඥන් වහන්සේගේ ශ්‍රී මුඛෙන් පිටෙනවා නම් ඒක හොඳට මතක තියාගෙන ඉන්නලා මට කියන්නේ ඉතින් මේ මාළියේ රාජකුමාරයා ගියා බුදුරජාන් වහන්සේ සම්මුඛ වෙන්න තමන් ඉස්සෙල්ලා වැන්දා ඊළඟට සුඛවාසා කෝණිය දීතාවගේ නමින් වැන්දා දැන්දලා කීවා ස්වාමීනි මගේ ස්වාමි දියණිය වෙන සුඛවාසා කෝණිය දීතාව අද අසාධ්‍ය වෙන එතුමියගේ ජීව මතක දාට වර්ණසේකුවා කියලා එවනාමේ සරුවඥන් වහන්සේ අර අඟුලිමාල පිරිත දේශනා කරන්න වාගේ මෛත්‍රී ආශිර්වාදයක් පැවැත්තුවා. සුඛිනී හෝතු සුප්පවාසා කෝණේ දීතා සුඛිනී සුඛිතං අරෝගං පුත්තං විජායතු කෙන මේ වචනේ සීමුකින් නිකුත් වෙන කොටම දරුවා සුවසේ උපන්නා. එහි තේරුම සුප්පවාසා කෝණේ දීතාව සුවපත් වේවා සුවපත් වේ සුවපත් වූ පුතකු ලබාවා කිනේ ශ්‍රීමුකේ නිකුත් වූ වචනයේ ආශිර්වාදයක් වුණා දරුවාටයි මාතුමියටයි. පෙරහන් කඩකින් දියත්තක් මින් කිසිදු වේදනාවක් දුකක් නැතුව දරු රත්නේ උපන්න. අත්තාවුද්දක් මව කුසියේ හිටියා කියලා කිසිම අඟපසයන්ගේ අඩුවක් නැහැ. බොහොම ලස්සන රත්තරන් ශරීරයක් වාගේ ප්‍රියංකර වූ පුත්‍රෝණක් උපන්න. එවගේම වටේ හිටියේ සියලෝම නෑද හිටියු මුතුරන්ගේ හිත නිවුණ සැනසුණා එනිසා දරුවාට නම කුත්තිවා සීවලී කියලා. ඉතින් බුදුපාමොක් සංගරෝණේ ගෙදර දානට වැඩියා. වැඩියා මේ සුප්පවාසාව කියන්නේ සීවලී මාතාව බුදුපාමොල වැඳගෙන කිව්වා ස්වාමීනි මගේ ආරාධනීය වූයේ ජීව මතක දානේ පූජා කිරීමටයි. ස්වාමීනි මේ දරුවාද පින් ඇති දරුවා උපන්නා මේ දරුවාගේ ඉපදීම නිමිති කරගෙන මට 7000ක්ම මගේ නිවසේ අදපටන් දානේ දෙන්න අවසර ලැබේවා කියලා ආරාධනා කළා. ඒ වෙනකොට තවත් සිටුවරෙක් 7000ක දානයක් ආරාධනා කළා තිබුණා. මුගලන් මහරහතන් වහන්සේට විධාන කළ මොග්ගල්ලානිය අසවල් සිටුතුමාගේ දාන වාර 7 මේ සතියෙන් පසු ඊළඟ සතිය දෙන්න නියම කරන්නයි කියලා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ සිටුවරයා සම්මුඛ වෙන්න ගින් ඒ කතාව කිව්වාම ඕක කැමතුනේ නැහැ. කියා හිටියා ස්වාමීනි ඔබ වහන්සේ මගේ ජීවිතයට වග කියනවාද? මගේ ධනයට වග කියනවාද? මගේ ශ්‍රද්ධාවට වග කියනවාද? තව සතක් කල් දාන්න කියලා. මුගලන් මහරහතන් වහන්සේ කියා හිටියා ඔව් ඔබේ ජීවිතයට මම වග කියනවා මේ 7000 ගත වෙනතුරු ඔබ ජීවිත හානියක් වන්නේ නැහැ. ඔබේ ධනයට වග කියනවා ධන හානියක් වෙන්නේ නැහැ. ඔබේ ශ්‍රද්ධාවට වග කියන්න මට බෑ. ඒ ඔබ ආරක්ෂා කරගන්න කිව්වා. එහෙනම් ස්වාමිනේ මං කැමති මේ 7000 හැරි ළඟ 7000ක දාන දෙන්න කියලා ඔහු සතුටු වුණා. ඉතින් මේ සීවලී මාතාව දින හතක්ම තමන්ගේ නිවසේ බුදුපාමොක් සංගරුවනට බොහොම ගෞරවයෙන් ගම්පන් පිළිගැන්නුවා. සීවලී කුමාරයා උපන් දවසේම නැගිට්ටා කතා කරන්නත් පුළුවන් වුණා. එතරම්ම බුද්ධිමත් ඥානවත් දරුවෙක්. අවුරුදු 7ක් දැන් වයසයි. උපන්නේ ඒ දවසේ වුණාට හත්වෙනි දවසේ සරියුත් මහරහතන් වහන්සේ පැන් පිළිගන්වන වෙලාවේ අසවදාලා සීවලි ඔබ අවුරුදු 7කුත් මා දින 7ක් මව කුසේ අවියදව දුක් විඳා නේද සංසාරේ ගැන කලකිරුනේ නැද්ද එයිමයි ස්වාමීනි මං කලකිරලා ඉන්නේ මගේ මෑණියෝ මට අවසර දෙනවා නම් මං ඔබ වහන්සේ ළඟ පැවිදි වෙනවා කිව්වා ඒ කතාව මෑණියන් ඇහුණා දුගෙන ඇවිල්ලා මොකද ස්වාමීනි මේ දරුවා කියන්නේ මේ දරුවා කියනවා මෑණියන් අවසර දෙනවා නම් අපි ළඟ මහාන වෙනවා කියලා. සාදු සාදු ස්වාමීනි මේ දරුව මං සාසනෙට පූජා කරනවා පැවිදි කරන ශේක්වා කියලා ආරාධනා කළා. මොනතරම් වාග්යවන්ත අවස්ථාවක්ද දවස් 7යි ඉපදිලා. එදාම සරියුත් මහරහතන් වහන්සේ මෙන සීවලී කුමාරයා විහාරස්ථානයට එක්කරගෙන ගිහිල්ලා ඉසුගෙන්ස් බාන්නේ සූදානම් වෙලා අවසර දුන්න සීවලී ඔබට වැඩි ගැඹුරු ආවාදයක් අවශ්‍ය නැහැ. ඔබ හත්තාවුරු අද්දිනක් මව කුසේ අවයදෙවෙයින්ද දුක සිහිපත් කරලා මෙන්න මේ කමඨාන මෙනී කරන්නයි කියලා ඉසිගේ සොදක් බාල අතර දුන්නා. දෙනකොටම සීවලී කුමාරයා සෝවාන් ඵලයටපත් වුණා. දෙවෙනි ඉසිගේ සොද බාල අතර දෙනකොටම සකෘදාගාමි මාර්ගඵල ලැබුවා. තුන්වෙනි ඉසිගේ සොද බාල අතර දෙනකොටම අනාගාමි මාර්ගඵල ලැබුවා. සීල ඉසිගේ බාල අවසන් වෙන්නේ මැත්තේ සව් කෙලස් නැසා මහරහත් භාවයටද පත් වී වදාළා. ආශ්චර්යයි නේද? කළ පින්වල පළවික පාක මොනතරම් පුදුමද?
ඉපදලා දවස් 7යි 7 වෙනි දවසේ සේවසුදු බානකොට රහත් වෙනතරන් නුවණ මුහු කරවා ගින් තිබුණා. කසාවත ඇඳ පෙරවා ගත්තේ අරිහත් ධජේ දරා ගත්තේ රහත් වෙලා. මේ රහත් වෙනකොටම ත්‍රිපිටක ධාරී වුණා. ත්‍රි විද්‍යාව, සත්‍තබිඥාව, සිව් පිළිසිමියා ඥාන සියල්ල මුන්නාසයට පිහිටියා. මොනතරම් භාග්යවන්ත ජීවිතයක්ද? එදා පටන් දින හතක් ඒ මෞතුමියගේ ඒ ඥාතීන්ගේම දානීය විහාරස්ථානයේ පැවරුමේ පරිත්‍යාග වුණා අර සතුවරයාගේ දානින් පසුව. ඊළඟට මේ සීවලී ස්වාමීන් වහන්සේට දිනපතාම දානවාර 10,000 ලැබෙන්න පටන් ගත්තා. මේ කජෝරු මැතිමතුරු සිටුරු සේනාපතිවරු නානාවිදාය ප්‍රණීත ප්‍රණීත ලෙස දානවා තුරගෙනේනවා. ඒ සියල්ලම සංඝයාට පරිත්‍යාග කරනවා. එම කාලයක්ම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඇසුරේ සරියුත් මහ රහතන් වහන්සේ ඇසුරේ වැඩි ඉන්න අතරතේ කල්පනාවක් ආවා මම මේ නගර ග්‍රාම ආශ්‍රිත ස්ථාන වල ඉන්නකොට විතරද මිනිස් වාසින්න කොට විතරද මේ සිව්පස්සේ ලැබෙන්නේ මිනිස් වාසින් තොරව ඉන්න කොට ලැබෙදි කියලා බලන්න අවසරගෙන 500ක් රහතන් වහන්සේ සමග හිමවත් ප්‍රදේශයේ බලා වඩින්න පිටත් වුණා. එසේ පිටත් වෙන ගමනේදී හිමාල වනාන්තරයේ සමීප මුගගහක් ළඟ පින්දපාතයේ පෙනී හිටියා. එයි වෘක්ෂ දේවතා බිමට දැලා මිනිස් වෙෂයෙන් ආරාධනා කොට දින හතක්ම ප්‍රණීතව දානේ දුන්නා. දෙවෙනි අවසේදී වැඩියා පාණ්ඩව පර්වතයේ සමීපයේදී පින්දපාතයේ පෙනී හිටියා. ඒ කියන්නේ 7 දවසකින් පසුව. පාණ්ඩව පර්වත අධිගෘහ දේවතාවෝ මිනිස් වෙෂයෙන් බැලලා ප්‍රණීතව 7 දවසක් ආරාධනා කොට දන් දුන්නා. තුන්වන වැඩියා අචිනවතී ගංගා ඉක්මත්තේට එහිදී ඒ ගංගා ආශ්‍රිත දේවතාවෝ මිනිස් වෙෂයෙන් බිමට බැලලා ඒ 7 දවසක්ම මේ මහා සංඝරත්නයේ සීවලී මහා රහතන් වහන්සේ වෙනුවෙන් දන් දුන්නා. හතරවන වැඩමකට ආදාලේ සාගර තලයේ මහා සාගර තලයේ අධිගෘහිත දේවතාවෝ සාගර තලයේ විමම් මවාගෙන මේ සීවලී මහා රහතන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් 7 දවසක්ම දන් දුන්නා. අස්සන වැඩමකට ආදාලා හිමවත් ප්‍රදේශෙට එදී හිමවත් ප්‍රදේශයේ දේවතාවෝ මිනිස් වෙසින් 7 දවසක්ම ආරාධනා කොට ප්‍රණීතව දන් දුන්නා. හයනුව වැඩමකට ආදාලා චන්දන්ත වෙල සමීපයේදී ඒ චන්දන්ත ඇතුන් සීවලී මහා රහතන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් 7 දවසක්ම දම් පැන් පිළිගැන්වුවා. ඊළඟට වැඩමකට ආදාලා 7 වෙනි වාරයේදී ගංගමාදන පර්වතයේදී බොහෝ සෙයින් පසේ බුදුවරයන් වහන්සේලා වැඩ ඉන්නේ ගංගමාදන පර්වතයේ. එයි නන්දමූලක පබ්බාර කියලා විශාල ගල් නෙනක් තියෙනවා. ඒ ස්ථානයේ වෘක්ෂ දේවතාවෙක් ඉන්නවා නාගදත්ත කියලා. එතුමා කාශ්‍යප බුදුසසුනේ සෝවාන් වූ මහා පුණ්‍යවන්ත දිවිරාජේ. එතුමා මේ සීවලී මහා රහතන් වහන්සේට ආරාධනා කොට දින හතක්ම පස් ගෝරස මිශ්‍රව දානේ පිරිනැමුවා. අසා තියෙනවා මේ දෙවියන්ගේ පස් ගෝරස කොහෙන්ද කියලා. ඒ දිවිරාජයා කියලා තියෙන කාශ්‍යප බුදු සසුනේ මම පස්ගෝරස මිශ්‍ර සලාක දන් දීලා තියෙන නිසා මට මේ තරම් මේ පස්ගෝරස පහළ වෙනවා. මේ සත්‍ය හතක් තිස්සේ දවස් 49ක් තිස්සේ මනුෂ්‍ය වාසයෙන් තොරව ඒ ස්ථාන හතකදීම පුදුමාකාර උපස්ථා ලැබුණා දෙවියන්ගෙන් ඇතුන්ගෙන්. ඊළඟට ආපසු සවැත් නුවරට වැඩම කරවලා ඉන්න අතරේ සරුවඥන් වහන්සේට අවශ්‍ය වුණ රේවත ස්වාමීන් වහන්සේ දකින්න යන්න. මේ රේවත ස්වාමීන් වහන්සේ කියන්නේ මහ පුදුම ආශ්චර්ය ජීවිතයක්. කින්නතුන් දන්නවා සරියුත් මහ රහතන් වහන්සේගේ පවුලේ දරුවෝ 7 දෙනාම පැවිදිව රහත් වුණා කියලා. එයින් 7 වෙනියා තමයි රේවත මහ රහතන් වහන්සේ. සරියුත් මහ රහතන් වහන්සේගේ මව්පිය දෙපළ කල්පනා කළා අපේ දැන් ඉන්නේ රේවත කුමාරයා විතරයි අවුරුදු 7යි වයසේ. අනිත් 6 දෙනාම අපට අහිමි වුණා සසුන්ගත වෙලා පැවිදි වුණා. අපට මේසා විශාල ධනස්කන්ධයක් තියෙනවා. අපේ ඇවෑමෙන් මේවා රාජසන්තක වෙනවා. මේ කුඩා දරුවාවක් ගෙදර නවත්වා ගන්න ඕන නේද කියලා සමාන කුල ජාතික ධනවත් බ්‍රාහ්මණ වංශික නිවසකින් හත්වැලිදු කුමාරිකාවක් සරණ පාවා දුන්නා. ඒ මංගල උත්සවයේදී කුමාරිකාවගේ වැඩිහිටියෝ ආශිර්වාද කළා කුමාරිකාවට දියණිය ඔබටත් නිත්තනියට වගේ දීර්ඝාස ලැබේවා කියලා. හත්වරුදු දේවත කුමාරයා ඇසුවා ඒ නිත්තනිය ඉන්නවාද? ඔව් ඉන්නවා. මට බලන්න ඕනේ. ඉතින් ඒ ඉන්න කාමරයට එක්කරගෙන ගියාම වකුතු වෙලා ඇටසැකිල්ලක් වගේ නිත්තනිය ඉන්නවා අවුරුදු 120යි වයසේ. කෙනෙක්
කවන්න පොවන්න ඕන නාවන්න ඕන පිරිසුදු කරන්න ඕන අන්දවන්න ඕන නැගිටවන්න ඕන ඔක්කොම කරන්න ඕන තව කෙනෙක්. ඇටසැකිල්ලක් වාගේ කුදු වෙලා බොහොම දුර වෙලා වයෝවෘද්ධව ඉන්නවා. හේමතු කුමාරයා මේ කුමාරිකාවත් ඔය වාගේ වෙනවාද වයසට ගියාම? කවුරුත් කියව වයසට ගියාම ඔහොම තමයි කියලා. හේමතු කුමාරයා හිතුවා අනේ මගේ අයියලා තුන් දෙනයි අක්කලා තුන් දෙනයි හය දෙනාම මේ ඉහිගෙන් නික්මලා පැවිදි වුණේ මේවා හිතලා දැකලා තමයි. මමත් මේ කුමාරිකාවෙක් හිටියොත් මටත් ඔය කියන ජරාව ත්‍යාගය එනවා. එහෙමනම් මටත් මේ ගිහි ජීවිතෙන් වැඩක් නෑ මං අදම මහණෙවන් නෙමෙයි කියලා හිතේ අදිස්ථාන ත්‍යාගන මංගල රතේ නැගිලා එද්දී මගදී කිව රියදුරාට මට බඩේ අමාරුවක් එකක් මං බහැර යන්න ඕන කැලේට කියලා. දීලා ටිකකින් ආවා. අය ටික දුරකින් කිව්වා මගේ බඩේ අමාරුවක් අය ටිකක් දුරකින් ආවා. තුන්වෙනි වාරේ ගියා ගියාම යාවේ නෑ. කවුරුත් කිව්වා මේ කුමාරයාගේ බඩේ අමාරුවක් වෙන්න මේ මංගල උත්සවයේදී කෑමක් පරිදිලා ගන්න ඇති කියලා කවුරුත් උපේක්ෂක වුණා. කුමාරයා යන්න ගියා කැලේ පීරගෙන 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 ගිහිල්ලා ගිහිල්ලා ආරණ්‍ය සේනාසනයක් සම්මුඛ වුණා. දැන් ඉතින් මංගල ඇඳුම් ඇඳගෙන මේ කුමාරයා දැකලා ඒ සේනාසන වාසී ස්වාමීන් වහන්සේලා අහලා තිනා ඔබ කවුද කියලා. ඉතින් කිව්වා ස්වාමීනි මගේ දෙමෝපිය ගැන ඔබ වහන්සේලා දන්නේ නැහැ. මගේ වැඩිහිටි සහෝදරයන් ගැන ඔබ වහන්සේලා දන්නවා. ඒ කවුරුත් නෙමේ සරියුත් මහ රහතන් වහන්සේ. එනිසා ස්වාමීනි සරියුත් මහ රහතන් වහන්සේ මගේ වැඩිමහල් සහෝදරයා. ඊළඟ සහෝදරයා තමයි චුන්ද මහ රහතන් වහන්සේ. ඊළඟ සහෝදරයා තමයි වංගන්ත පුත්ත උපසේන මහ රහතන් වහන්සේ. මගේ අක්කලා තුන් දෙනෙක් ඉන්නවා චාලා උපචාලා සීස උපචාලා ওই හය දෙනා මේ බුදුසසුනේ පැවිදි වී රහත් වෙලා ඉන්නේ. උන්වහන්සේලා කෙරෙහි විශ්වාසයෙන් මම ඉක්මනින්ම මහාන කරන්න කිව්වා. කිමාන කළා. භාවනා කමටහන් ඉගෙන ගත්තා. කියා හිටියා දැන් මං ගැන හොයනවා ඇති ජීවිතේ නෑ යෝ. ළඟපාත නිසා හොයාගෙන ආවොත් මං උස්සගෙන යයි. මං ඈතකට ගිහිල්ලා භාවනා කරන්නම් කියලා අවසර අරගෙන බොහොම දුරස්තර පළාතක් බලා පාගමනින් ගියා. උන්වහන්සේට නැවතෙන්න ලැබුණේ කිහිරි ගස් වනයක් තියෙන ආරණ්‍යයක. කිහිරි කියලා කියන්නේ කවුරුත් දන්නවනේ රත් කිහිරිය. බොහොම ආසනාවන්ත ගස් වර්ගයක් මේ රත් හඳුන් වර්ගයක් තමයි රත් කිහිරිය කියන්නේ. ඒ වනාන්තරයේ ඉඳගෙන උන්වහන්සේ භාවනා කළා. කිරිසර ගම්මානෙක උදේ පිණ්ඩපාතිකින් වළඳලා භාවනා කරන. කවුරුත් නැහැ. වනසතුන් විතරයි පක්ෂීන් විතරයි උන්වහන්සේ පැවිදි වෙච්ච බව සරියුත් මහ රහතන් වහන්සේ ආරංචි වෙලා දකින්න යන බුදුරජාන් වහන්සේගෙන් අවසර ඉල්ලු. බුදුරජාන් වහන්සේ වදාලා දැන් මේපා මේ තුන් මාසයේ ගත වෙනකන් ඉඳ මමත් වෙනවා කිව්වා. ওই තුන් මාසයේ ඇතුළත මේ කුඩා ස්වාමීන් වහන්සේ කමඨං වඩා ත්‍රි විද්‍යා සත්තමිඥා සිව් පිළිසිඳියා ඥාන සහිතව මහා රහත් භාවයට පත් වී වදාලා. ඔය අතර තමයි සීවලී මහරහතන් වහන්සේ දින හතක් මේ සති හතක් තිස්සේ ඔය චාරිකාක වැඩලා ආපසු වැරක් නුවට වැඩි. බුදුරජාණන් වහන්සේ මේ රීගත කුඩා ස්වාමීන් වහන්සේ දකින්න යන්න තීරණය කරාම 30,000 භික්ෂූන් වහන්සේලා එකතු වුණා ගමනට. ඔය යන ගමන සැවැත් නුවර ඉඳලා කදිරවන ආරණ්‍යයට යන්න පාරවල් දෙකක් තියෙනවා. ගම්මාන මැද්දෙන් නගරවල් මැද්දෙන් යනවා නම් යොදුන් 60කින් ගිය හැකි. කැලෑ මාර්ගයක් තියෙනවා එහෙනම් යොදුන් 30කින් ගිය හැකි. බුදුරජාණන් වහන්සේ ආසාවදාලා මේ පිරිසින්නවද සීවල ඉස්තවිරියෝ ඉන්නවා. එහෙනම් අපි මේ කැලෑ මාර්ගෙන් ගමන් කරමු. එතකොට යොදුන් 30කින් අපට යන්න පුළුවන්. 15,000කින් අපට ගමන අවසන් කරන්න පුළුවන්. දැන් ඉතින් බුදුපාමොක් 30,000ක් මහා රහතන් වහන්සේලා මහා සංඝරත්නය මේ ගමනට පියනගන්න පටන් ගත්තා. ඔය අතරේ වන දේවතාවෝ වෘක්ෂ දේවතාවෝ විමාන දේවතාවෝ බිමට බැලලා සල්පිල් මවාගෙන අවංහල් මවාගෙන දන්සල් මවාගෙන සීවලී මහා රහතන් වහන්සේගේ නම කියව කියවා අස අසා උන්වහන්සේ වෙනුවෙන් මේ දම්පම් පිළිගැන්නුවා. 30,000ක් බුදුපාමොක් සංගරුවනට 10,000ක් ගත වුණා කදිරවන ආරණ්‍යයට පිවිසෙන්න. මේවත ස්වාමින් වහන්සේද බුදුපාමොක් සංගරුවන මෙතෙක් වඩින බව දිවැසින් දැක වදාරලා කල්පනා කළා මම ආසන පූජාවක් කරන්න ඕනේ නේද කියලා. මේ කිහිරි ගස් වනාන්තරයේ එහේ සිටින් බ්‍රහ්ම විමානයක් වාගේ අදිෂ්ඨාන බලයෙන් කුටි සෙනසුන් සක්මන් මළු රාත්‍රී ස්ථාන දිවාස්ථාන ධර්මශාලා කැසිකිලි වැසිකිලි තැන් පවාසු ඔක්කොම මවාගත්තා. ඒක නම් මහා පුදුම සිද්ධියක්. ඇත්ත වශයෙන් කළපින් ඇති උතුමන්ද පමණක් ලැබෙන පුණ්‍ය ඉරිදී. ඉතින් බුදුකාමෝක් සංගරුවන 10,000ක්ම ඔය කදිරවන ආරණ්‍ය සේනාසනයේ වැඩ ඉඳලා ආපසුත් එන්න 10,000ක් ගත වුණා.
මුළු ගමනට දවස් 45යි. යන්න දවස් 15යි, එන්න දවස් 15යි, නැවතලා දවස් 15යි. මේ දවස් 45ේම මේ සීවලී මහා රහතන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් දෙවියන්ගෙන් මේ පූජා සත්කාර ලැබුණ බුදුපාමොක් 30,000ක් සංග්‍රහයට. ආපසු ජේතවනාරාමයේ පැමිණිලා සරුවඥන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේ සූවණක් පිරිසතරේ අග්‍රස්ථානයේ පිරිනැමුවා. ඒතදග්ගම් භික්ඛවේ මම ශාවකානම් භික්ඛූනම් පස්සේලාභීනම් යදිදං සීවලී. මගේ ශාසනයේ ප්‍රතිලාභීන්ගෙන් සීවලීස්වරයන් වහන්සේ අග්‍රායකයා තනතුරු පිරිනැමුවා. මේ සම්බන්ධව සමහර භික්ෂූන් වහන්සේලාගේ මතිමතාන්තර ඇති වුණා. සීවලී මහරහතන් වහන්සේ රහත් වෙලාද කියලා. ඒලාමේදී සරුවක්යන් වහන්සේ උන්වහන්සේගේ ගුණස්කන්ධේ පහදා දෙමින් චරිතාපදානයේ සවිස්තරව දේශනා කළා. ධම්මපදයේ ගාථාවකින් සංඝයාට කරුණ වටහා දුන්නා. යෝයමං පලිපතං දුක්ඛං සංසාරං මෝහමච්ඡදා තින්නෝ පාරගතෝ ජායි අනේජෝ අකකංකති අනුපාදාය නිබ්බුතෝ සමහංගුම් භූමි බ්‍රාහ්මණං කියලා බ්‍රාහ්මණ වර්ගයෙන් මේ ගාථාවෙන් සීවලී මහරහතන් වහන්සේ රහත් වූ බවට සංගරුවනට පහදා ධර්ම දේශනා කොට වදාළා. ඒ දේශනින් බොහෝ දෙනෙක් ප්‍රසාදයට පත් වෙලා මගඵල නිවන් සුව ලැබුවා. මේ සීවලී මහරහතන් වහන්සේගේ චරිතාපදානන ගාථා දෙකක් තමයි මුලින් මාතෘකා කරන්න යෙදුනේ. නිග්‍රෝධම් ප්‍රථමං පස්සේ ဒုတိယං පණ්ඩව පබ්බතං තතියං අචිරවැතියං චතුත්ථං වරසාගරං පංචමං හිමවන්තං සෝ චත්තං චද්දං තුපාගමී සත්තමං ගන්ධමාදනං අට්ඨමං අතරේවතං කියන්නේ මේ ගාථාවකින් කියුනේ අර චාරිකා ගමන් අටක් ගැනයි. 500ක් සංඝ පිරිස පිරිවරාගෙන සීවලී මහරහතන් වහන්සේ පළමුවෙන් හිමවත් පෙදෙස සමීප නුගුගහක් මුලදී පිණ්ඩපාතය ලැබුවා. දෙවෙනි සතියේදී පාණ්ඩව පර්වත සමීපයේ දේවතාවන්ගෙන් උපස්ථාන ලැබුවා. තුන්වෙනි සතියේදී අචිරවැතිය ගංගා විස්මත්යේ දෙවියන්ගේ උපස්ථාන ලැබුවා. හතරවෙනි සතියේදී සමුද්‍ර තලයේ දේවතාවන්ගේ උපස්ථාන ලැබුවා. පස්වෙනි සතියේදී හිමවන්ත ප්‍රදේශයේ දේවතාවන්ගේ උපස්ථාන ලැබුවා. හයවෙනි සතියේදී චද්දන්ත වෙලේ ඇතුන්ගෙන් උපස්ථාන ලැබුණා. එවාගේම හත්වෙනි සතියේදී ගන්ධමාදන පර්වතයේ නාගදත්ත දිවිරාජයාගේ උපස්ථාන ලැබුවා. අටවෙනි වාරයේදී දවස් 45ක් මුළුල්ලෙහි දේවත රහතන් වහන්සේ දකින්ද අනේන ගමන්වලදී දේවතාවන්ගෙන් උපස්ථාන ලැබුණා 1045. ඉතින් මේ නිමිත්තෙන් තමයි උන්වහන්සේට තනතුරු ලැබුණේ. උන්වහන්සේ සම්බන්ධව ජීවත් ඉන්න තාක් භික්ෂු සංඝයා වහන්සේගේ සිව්පසින් දිනක්වත් අඩුුණේ නැහැ. උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් ත්‍යාගෙන ඉන්න කොට ඒ වන්දනු පුදිනායක සිව්පසේ ලැබෙන්න පටන් ගත්තා. අද කාලෙත් බෞද්ධයන් අතර බොහෝ දෙනෙක් මේ සීවලී මහරහතන් වහන්සේ සීවෙන්නේ පින්තූරයක් ත්‍යාගෙන වඳිනවා පුදනවා. හැබැයි ඉතින් එපමණින් ඒ ලාභ ලැබෙනවා කියන්න නොහැකි. සීවලී මහරහතන් වහන්සේ ප්‍රතිලාභයෙන් අග්‍ර වුණේ දානමේ පරිත්‍යාගයන් සහ දසපාරමී කිරීමේ ප්‍රාර්ථනා බලයෙන්ුයි. එනිසා අප විසින් කල්පනා කරන්නට ඕනේ කළපින් ඇති උතුමන් මේ විදිහේ තනතුරු ඇතුව මගඵල නිවන් සුව ලැබුවා. අපේ සංසාරයේ බොහෝ ජාති ජාතීන් ඉදී දානශීල භාවනා කුසල් පාරමී පුරාණ එන බැවින් මේ වාගේ බුද්ධෝත්පාද කාලයක ප්‍රතිරූප දේශ වාසයක පිහිටි සම්මාදිට්ඨියත් උපදින්න වාසනාවන්ත වුණා. අපේ සතර බොහෝ කාලයක් දානශීල භාවනාදී කුසල් පුරාගෙන පින්නතුන් කියලාම පිළිගන්නට ඕනේ. අද මේ කරන සෑම පින්කමක්ම අපටත් කවදා හරි මේ ජීවිතයේ හෝ මීළඟ භවයේ හෝ මීළඟ බුදු සසුනේ හෝ කවදා නමුත් ඒ සීවලී මහරහතන් වහන්සේලා වැනි මහරහතන් වහන්සේලාද බුදු පසේ බුදු මහරහත් උතුමන් වහන්සේලාද ආබෝධ කළ චතුරාර්ය සත්‍ය ආබෝධයෙන් සාන්ත නිවන් සුව ලබන්නේ වාසනාව වේවා කියලා නිතර ප්‍රාර්ථනා කරන්නට ඕනේ. ඒ සීවලී මහරහතන් වහන්සේ ප්‍රත්‍යලාභින්ගෙන් අග්‍ර වෙන්නට ප්‍රාර්ථනා කරේ සූපසයට ලෝභය නිසා නෙමෙයි. තමන්ට ලැබෙන ධාර්මික සිව්පසයෙන් මහා සංඝරත්නයට උපස්ථාන කරනු පිණිසයි. එයින් ඒ නිසා දහස් ගණන් දසදහස් ගණන් මහා සංඝයාට සීවලී මහරහතන් වහන්සේ නිසා සත්‍යයෙන් අඩුපාඩුවක් නැතුව හැම දෙයකින්ම ශස්ත්‍රීකව සීලාදි ගුණ පූර්ණී කරගෙන භාවනා වඩලා කෙලෙසුන් නැසලා රහත් වෙන්න උපකාරීව සිටිය. එවාගේම අප විසින් උත්කරන මේ සෑම කුසලයකින් අපි සැනසීගෙන දෙවියන් සෑත ලෝකයාට
සනසිර ලබා දීගෙන අමා මහ නිවන් සුව ලබන්න වාසනා වේවා කියන අදිෂ්ඨානය ඇති කරගත යුතු වෙනවා. ශ්‍රී සීවලී මහ රහතන් වහන්සේ වැනි අසූ මහ ශ්‍රාවකයන් වහන්සේ ළඟසව දෙනම වහන්සේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේද කල්ප ගණන් කල්ප සිය ගණන් කල්ප දහස් ගණන් කල්ප ලක්ෂ ගණන් කල්ප අසංක ගණන් තිස්සේ දානාදී දසපාරමී පුරාගෙන බුද්ධත්වයේ පසේ බුද්ධත්වයේ අරිහත්ත්වයේ සාක්ෂාත් කර ගනිමින් සසල දුක් තරණය කොට අමා මහ නිවණින් සැනසීවදාලා ඒ මහෝත්තමයන් වහන්සේලා අතර අපේ සරුවක්යන් වහන්සේ සසරදී දාන පාරමී පිරු තත්ත්වය සඳහන් කරන්න උපමාවක් ලෝකේ නැහැ කියලා හඳුන්වනවා. කෑම බීම ඇඳුම් පළඳුම් යාන වාහන බෙහෙත් මුල මුදල් රන් රිදී මුතුමැණි ආභරණ ආදී දුන්නවාර අනන්තයි අපරිමාණයි. ඒ අදේ මහා සාගරයේ ජලයට වඩා බුදුබාපතා ලේ දන් දීලා තියෙනවා. මහා පොළවේ පසට වඩා බුදුබාපතා ශරීර මාංශ දන් දීලා තියෙනවා. අහසේ තරුවට වඩා බුදුබාපතාගෙන නෙත් දන් දීලා තියෙනවා. මාමෙරු පර්වතයේ උසට වඩා උස්වන තරම් කොටුණු පළඳගත් ඉස් දන් දීලා තියෙනවා. මේ තරම් ආධ්‍යාත්මික දාන දුන්නවාට පවා අප්‍රමාණයි. මේ විදියට දාන ආදී දස පාරමී පුරාගෙන සරුවඥන් වහන්සේ ලෝතුරා බුදු වුණා. 45 අවුරුද්ද මුරුල්ලේ ලෝතම ධම්ම වැසි වැස්සෙව්වා. අනාගතේ බල අදිෂ්ඨාන බල පිහිටුවා සුදු බුදු රස්මේදන දරදා ස්පර්ශයෙන් සුවාසුදා සද්ධාම් කඳ දේශනා කළා. දසුදාමි සූවිසියා සංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙන ආර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව ලැබුවා. තමන් වහන්සේ ආයුෂයාගේ කෙළවර දසදහසක් ලෝක ධාතු ඒකාලෝක බැබලෙමින් දැල්වුණු මිනිපානක් මෙවෙන්නාසේ පිරිනිවුණා. සහතන් වහන්සේලාද පිරිනිවුණා. ආර්යන් වහන්සේලා සුගතිගාමී වුණා. සෙසු ජනතාව සුවකීය කර්මාරූපව මේ පරිලව ගියා. දැඩි විහාරස්ථාන දෙවකට තවනි පැවති සොළොස් මහා ජනපද රාජධානි උයන් පොකුණු මාලිගාදී සියල්ල නෂ්ටාවශේෂ වුණා. ගේවාගිර අද තාරකා මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමින් බීමින් ඇඳුමින් පැළඳුම් මෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආස්භාව සියල්ල මතුමත්යේ ලැබෙන දිව්‍ය මානුෂාදී සම්පත් සියල්ලක් හිත පිහිටනදී සෑම සංස්කාර ධර්මක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි ඇතිවෙවි නැතිවෙවි යන බැවින් අනිත්‍යයි. ඇතිවීමින් නැතිවීමින් සිඳමින් බිඳමින් නිරතුරු පෙළෙන බැවින් දුකයි. කැමැති කැමැතිසේ නොපවට්නා බැවින් අසාර නිස්සාර බැවින් අනත්තයි. පිළිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ සීලම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි. මේ දුක නැවත නැවත ගෙන දෙන පූර්ව භව තෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයි. දුක සමුදයත් නැති සාන්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධාරි සත්‍යයි. දුක්ඛ නිරෝධාරි සත්‍ය අවබෝධ කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍ය නම් වෙනවා. අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් පිරු දාන ආදී සමත්‍රිසත් පාරමී දෙලින් සත්‍යස් බෝධිපාක් ධර්මානුභව බලින් මෙම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් වැඩියා. සසන දුක් තරණය කොට කෙලෙස් ගිනිමල නිවා සාන්ත නිවනින් සැනසී වදාළේ බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලාට. සිතින් අයින් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරේ වේවා. අපේ ජීවිතේ පුරා කරන දාන සීල භාවනාදී සෑම කුසලයක්ම අපටත් සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම බවට පත් වේවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණ වීමට හේතු වේවා. දස පාරමී බවට පත් වේවා. ප්‍රාර්ථනීය බෝධිඥාන වලින් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ වේවා. ආඛ්‍යා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු.